constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙම උත්සවයේ සංවිධානය කළ අතර ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඩී.බී. ධනපාල මහතා අනුස්මරණය කරමින් සමර බුද්ධරයක් නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරුණා. පසුගිය දශක කීපේ මාධ්‍යවේදීන් අතුරුදහන් වීම, ඝාතනය වීම, රට හැරදා යාම, සිය සේවා ස්ථාන ගිනි ගැනීම අපි බහුලව දැකපු දෙයක්. නමුත් කනගාටුව දූෂිත වැරදි දේවල් කරන දේශපාලකතීන්ගේ සාක්කුවට අපේ ඇතැම් මාධ්‍යවේදීන් වැටීමයි. දූෂිත දේශපාලකනි රකින්න ආරක්ෂා කරන්න ඔවුන්ට ප්‍රශස්ති ගීත ගයන්න ජනමාධ්‍යවේදියා පුවත්පත් කලාවේදියා කටයුතු කරනවා නම් තමාට ලැබෙන පෞද්ගලික වාසි නිසා එය මේ ශේෂ්ත්‍රයේ තුල මොනතරම් අභාග්‍යයක්ද කියන එක අපි කවුරුත් දන්නා වූ දෙයක්. මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ මාරාන්තික උපාසක නිරතවන රැඳවියන්ගේ මව්පියන් අද පෙරවරු වේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මාන්ත්‍රී එම්.කේ. සිවාජලිංගම් මහතාගේ ඉල්ලීමකට අනුව අදාළ සාකච්ඡාව ජනාධිපතිවරයා විසින් ලබා දී තිබෙනවා. குழந்தைகள் சகோதரங்கள் இருப்பாங்க, அது என்ன நினைச்சுமே எந்த பிள்ளைய விடுதலை செய்வோம் உண்ணாவிரத விருந்து இன்றைக்கு 24-25 நாள் ஆகுது. உங்களை ரெண்டு கையும் எடுத்து கும்பிடுறேன். எனக்கு கணவரும் இல்லை, இறந்து விட்டேன். மூன்று பொம்பளை பிள்ளைகளோட என் அப்பா அவ்வளோ முயற்சி எடுத்தும் අපි පෑදලි කරා. අච්චු දීලා 34 දෙනෙක් විතරයි ඉන්නවා කියලා. ඒගොල්ලෝ වෙන විදියක් එළියට එන්න බෑ. ඒක 200යි 300යි කියලා දඩුවන් දීපු එක ඔක්කොම අවුරුදු 30ක් කියලා කරලා තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලය 12 LTT සමාජිකයට පුනරුත්ථාරණ දීලා නිදහස් කරන්න පුළුවන් නම් ඇයි මේක 117 දෙනෙක් තියාගෙන මේ ප්‍රශ්නෙට තීන්දුව ගන්නෙ කියලා ඇව්වේ. තව එකක්, මේක යුද්ධ අපරාධවාගිය ප්‍රශ්න තියෙනවා නම් මම කිව්වා ඒක හමුදාව පැත්ත ඉන්නත් අනිත් පැත්ත වුණත් සාමාන්‍ය කට්ටියට යුද්ධ අපරාධයට දඩුවම් කවදාවත් හම්බෙන්නේ නැහැ. කවුද ඒක මේ නායකලා හිටියා, ඒගොල්ලෝ කවුද ඕඩර්ස් දුන්නා කියලා තමයි ඉන්ක්වරි එන්නේ. ඒකට දේශපාලන පිසුඳුම ආවත් පස්සෙත් ඒකටත් ජනතාව ඕන තීන්දුවක් ගන්න පුළුවන් කියලා අපි ඉදිරිපත් කරා. ඒකාබද්ධ පක්ෂයේ උදේ ගම්මන් පිළ කියනවා දකුණේ උද්ඝෝෂණ පවත්වන කට්ටිය අතරංගෝට ගන්න, උතුරේ උද්ඝෝෂණ පවත්වන කට්ටියට වෙන නීතියක් කියලා. දකුණු පළාතේ උද්ඝෝෂණ කරන්න එපා කියලා නඩුව කියලා දෙනවා. මේ උතුරු පළාතේ ඒ වගේ ඕඩර්ස් තිබුණේ නැහැ.